අයිබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසිත් මදුරංග ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෙදහස් විසිතුන 2024 වසරේ ආදායම් බදු ගෙවිය යුතු අවසන් දිනය අද. බැංකු මගින් ලබා දෙන මුරපද අන්සතු කිරීමෙන් වලකින්න පොලිසිය ජනතාවට දැනුම් දෙයි. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක්. නේපාලයේ ගංවතුර හා නායාම් වලින් ජීවිතක්ෂයටපත් සංඛ්‍යාව ඉහළට. මැතිවරණ නීති පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ ප්‍රකාශනය නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණ දිර මහත්මිය පවසනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමටත් කැඳවීමටත් වාරාවසාන කිරීමටත් අවශ්‍ය නීතිමය බලතල ජනරජයේ ජනාධිපතිවරයාට පැවරෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ඒ අනුව පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ක්‍රියාකොට තිබෙනවා. ඒ අනුව 70 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන ප්‍රකාරව සහ 1981 අංක 1 දරන මැතිවරණ නීති පනතේ අංක 10 දරන වගන්තියේ ඇති විධිවිධාන ප්‍රකාරව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ප්‍රකාශනය නිකුත් කොට තිබෙනවා. මේ නිවේදනයේ අත්‍යවශ්‍යයෙන්ම සඳහන් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමා පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බව, මහමැතිවරණය පවත්වන්නා වූ දිනය, පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය සහ තේරීම් බාර නිලධාරීන් විසින් නාම යෝජනා බාර ගන්නා කාල සීමාව යනාදී කාරණා. ඉතින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය තිබෙනවා. පාර්ලිමේන්තුවේක දුර කාලය අවුරුදු 2.5ක් අවසන් වූ වහාම ඔහුගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්නට පුළුවන්. ඒ වාගේම නීති අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දුර කාලය අවුරුදු 5කින් අවසන් වූවහම පාර්ලිමේන්තුව නීතියට අනුව විසිරෙනවා. විසුරුවා හැරීමේ අනිත් ක්‍රමය තමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකගේ අත්සන් සහිතව කරන්නා වූ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් 3/2 බහුතරයෙන් සම්මත කරගෙනත් පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට පුළුවන්. ඉතින් මේ අනාදී විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව අවුරුදු 2.5ක කාලය ඉක්ුත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හමුවේ තිබූ කාරණා සම්බන්ධයෙන් ඇති තත්ත්වය මම ඔබට පැහැදිලි කරන්න. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ වාරාවසාන කිරීමක දිනක්. මේ තාවකාලික විරාමයෙන් පසුව මාස 2කට පස්සේ නව සැසිවාරයක් ආරම්භ වෙනවා. ඒ නව සැසිවාරය ආරම්භ වීමේදී එතෙක් පාර්ලිමේන්තුව හමුවේ තිබූ බොහෝ කටයුතු කිහිපයක් හැර අනිත් සියලු දේම අහෝසි වෙලා නැවත නව සැසිවාරය තුළදී ඒවා අලුතෙන් ආරම්භ කළ යුතු වෙනවා. ඒ කියන්නේ බොහෝ විට කටයුතු මුළුමනින්ම අවසන් නොවූ පනත් කෙටුම්පත් යෝජනා, විවිධාකාරයේ ප්‍රශ්න, පාර්ලිමේන්තුව හමුවේ තැබීමට ඇති මහජන පෙත්සම්, මේ සියල්ලම නව සැසිවාරය ආරම්භ වූ විට නැවත ඉදිරිපත් කළ යුතු වෙනවා. එතකොට අහෝසි වෙන්න ඇති කාරණා මොනවාද? ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ කාරක සභා 88ක් පමණ ක්‍රියාත්මක වෙනවා. මේ 88න් අහෝසි නොවන්නේ විශේෂ කාරක සභා, පොදු ව්‍යවහාරයේදී අපි කවුරුත් හඳුන්වන සිලෙක්ට් කමිටීස් කියනවා. ඒ කියන්නේ විශේෂ කරුණක් අරබයා පිහිටුවා ඇති කාරණා සම්බන්ධයෙන් විභාග කරන්නට පිහිටුවා ඇති කාරක සභා. ඒට අමතරව උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ඒ වාගේම ආංශික අධීක්ෂණ කාරක සභා සහ තවත් එක්තරා කාරක සභාවක් තියෙනවා. ඒ අවසාන කාරක සභාව තමයි සම්බන්ධීකරණ කාරක සභාව, නැත්නම් අපි ලියේෂන් කමිටි කියලා හඳුන්වනවා. නමුත් විසුරුවා හැරීමකදී මේ කී සියලුම කාරක සභා ඇතුළුව පාර්ලිමේන්තුව හමුවේ තිබූ සියලුම කාරණා සියලු දේ අහෝසි වෙනවා. එතකොට අලුත් පාර්ලිමේන්තුවක ආරම්භයේදී දැන් අපි මේ අවසන් කෙරුණේ 9 වැනි පාර්ලිමේන්තුව, 10 වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක සමාරම්භක සැසිවාරයෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වන විට මේ සියලුම කාරණා නැවත අලුත් තෙන්ම පාර්ලිමේන්තුව හමුවට ගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කොට කටයුතු ආරම්භ කළ යුතු වෙනවා.
බැංකු විසින් එක්වරක් පමණක් ලබා දෙන මුරපද කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෑත කාලීනව බරපතල මූල වංචාවන් වාර්තා වන බව පෙන්වා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා මේ බව සඳහන් කළා. බැංකු සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් විවිධ අවස්ථාවලදී විවිධ වංචාවන්ට හසු වෙනවා. විශේෂයෙන්ම මෙම ඔන්ලයින් ගනුදෙනු කරන අවස්ථාවලදී මේ අන්තර්ජාලයේ පළ වෙලා තියෙන විවිධ ව්‍යාජ තොරතුරු සහිත විවිධ සන්නාම සහිත වෙබ් අඩවි ඒ වගේම විවිධ ප්‍රචාරණ දැන්වීම් වලට හසු වෙලා ඒ හරහා තමගේ බැංකුවල තියෙන ගිණුම්වල විවිධ ශේෂයන් වංචාකරුවන් විසින් සොරා ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අපි දැනුම් දෙන්නේ තම ප්‍රවේශමෙන් මේ අන්තර්ජාලය හරහා නැත්නම් ඔන්ලයින් ගනුදෙනු කිරීමේදී බැංකු සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කරන්න. මේ මෑත කාලිනවත් සිද්ධීන් කීපයක් වාර්තා වුණා. ඒ බැංකුවල නමින් ව්‍යාජාකාරයට වෙබ් අඩවි සකස් කළා. විවිධ තොරතුරු මහජනතාව වෙත යොමු කරමින් ඔවුන්ට විවිධ අන්තර්ජාලය හරහා නැත්නම් සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ ලින්ක් යොමු කරනවා. ඒවා යම්කිසි පුද්ගලයෙකු විසින් ඒ ක්ලික් කරපු අවස්ථාවකදී ඔවුන් එහා සම්බන්ධ වෙලා ඒ ව්‍යාජව කටයුතු කරන ජාවාරම් කරන පුද්ගලයන්ගේ ඒ පරිගණක හා සම්බන්ධ වෙලා වෙනම OTP අංකයක් විදිහට අංකයක් ලැබෙනවා. ඒ කියන්නේ වන් ටයිම් පාස්වර්ඩ් එකක්. ඒ කියන්නේ එක්වරක් පමණක් ලැබෙන කේතයක්. ඉතින් මේ කේතය ඔවුන් උපක්‍රමශීලීව නැවත ලබා ගැනීමක් කරනවා. දැන් පසුගිය දිනක මේ සමීක්ෂණයක් කරන ආකාරය බැංකුවක් මගින් සමීක්ෂණයක් කරන ආකාරයට තොරතුරු ලබා ගැනීම සඳහා Facebook කරහා ඒ විදිහට යොමු කිරීම කරලා තිබුණා. ඉතින් මේවට සම්බන්ධ වෙන පුද්ගලයන්ට මේ OTP අංකය ලැබෙනවා. මේ OTP අංකය ඔවුන් ලබා දුන්නට පස්සේ ඔවුන්ගේ ගිණුම් වල තිබෙන මුදල් මේ ජාවාරම් කරන නැත්නම් මේ වංචාකරුවන් විසින් අන්තර්ජාලය හරහා ඔවුන් ඒ සම්බන්ධ වෙලා මේ ඔන්ලයින් බැංකින් ක්‍රමයේදී හරහා ඒ ගනුදෙනු කරන පුද්ගලයන්ගේ ගිණුම් වල තියෙන ශේෂ ලබා ගැනීමක් කරනවා. ඒ නිසා අපි දැනුවත් කරනවා ඔබව කිසිම අවස්ථාවක වන් ටයිම් පාස්වර්ඩ් එක කියන්නේ OTP අංකය තුන්වන පාර්ශ්වයකට ලබා දෙන්නට එපා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිවවන දිනටත් අද පැවැත්වෙනවා. පොත් ප්‍රකාශකින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටයි. මෙම ප්‍රදර්ශනය ලබන මාස 6 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ වර්ෂයටත් සාපේක්ෂව මේ වර්ෂය ඉතාම හොඳ ජනතා සහභාගීත්වයක් තියෙනවා. විශේෂයෙන් අපේ ඊයේ දිනේ ඉතාම විශාල ජනකායක් ඇදුනා සන්ධ්‍යාභාගයේ තිබ්බ වැසි තත්ත්වයක් නොසලකා ඇතරම මේ ඉතාම හොඳින් පොත් ප්‍රදර්ශනය පළවෙනි කුටි 400 ගානකින් සමන්විතව පවත්වාගෙන යනවා. පාඨකින්ට මේමයි සාමාන්‍යයෙන් අපේ පොත්වල විසලකට පොත් සාපුවකටකින් පොතක් ගත්තොත් ඒ පොත ගැනීම පමණයි. නමුත් මෙතන විවිධ විශේෂාංග තියෙනවා. ඒ කියන්නේ සංගීත ප්‍රසංග, විශේෂයෙන් ළමයින්ට විවිධ කුසලතා එළි දක්වන්න පුළුවන් චිත්‍ර අඳින්න අවස්ථා තියෙනවා, විවිධ ක්‍රීඩා අංශ තියෙනවා, ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම ඊට අමතරව විශේෂයෙන් අපේ ප්‍රධාන පීඨිකාවේ සාහිත්‍ය විශේෂාංග සහිතව අපි විවිධ සංස්කෘතික උත්සවත් පවත්වනවා මේකට සමගාමීව. ඉතින් සම්පූර්ණ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් අපිට මේ පොත් ප්‍රදර්ශන සභාවකින්. ලෝක ළමා දිනයට සමගාමීව අපේ ප්‍රධාන පීඨිකාවේ සහ මෙම භූමියේ ළමයි වෙනුවෙන්ම විශේෂාංග රාශියක් අපි සූදානම් කරලා තියෙනවා. ඇත්තටම පැමිණෙන්න කියලා මම ආරාධනා කරනවා. ඔක්තෝබර් 6 වෙනිදා දක්වා මෙම අපේ පොත් ප්‍රදර්ශනය පවත්වනවා. ඉතින් සියලුම දෙනා පැමිණෙන ලෙස මම ඉතා ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. හෙට ලෝක ළමා දිනයේ වෙනුවෙන් පොත් ප්‍රදර්ශනයේ ළමුන් වෙනුවෙන් විශේෂාංග රැසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම පොත් ප්‍රදර්ශනයේ ලබන 6 වෙනිදායින් අවසන් වීමටයි නියමිතව ඇත්තේ. අද දිනේදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බව කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බව කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සබර්ගමුව මධ්‍යම දකුණු සහ වායම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසිද ඇතිවිය හැකි බවයි. එමෙන්ම දකුණු පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ගිගුරුම් සැත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට හා එවයින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් වස්නාහිර සබ්‍රගමුව මධ්‍යම දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අද දිනේදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දකුණු පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි අපේක්ෂා කරනවා. ඒ වගේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට කටයුතු කරන්න කියලා කරුණු දෙද පාර්ලිමේන්තුව ඉල්ලා සිටිනවා. ඒ වගේම දිවින වටාවන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳ සඳහන් කරොත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවින වටාවන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙන මුහුදු ප්‍රදේශවල උදෑසන කාලයේදී වර්ෂා ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් දීවර කටයුතු වල සුදුසු සුළං අඩු තත්ත්වයක් තමයි දිවින වටාවන මුහුදු ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයේ ශ්‍රේක වර්ධනයක් පෙන්නුම් කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිරෝමි මාදුවගේ මහත්මිය පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමුණි. ඇය මේ බව සඳහන් කළේ. මේ අවුරුද්දේ අපිට හම්බෙලා තියෙන අරමුණ තමයි ගෞරවාන්විත වැඩිහිටි දිවයක් උදෙසා සත්කාරක සේවා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම කියන එක තමයි අපේ අරමුණ දීලා තියෙන්නේ. ඉතින් මේක බොහොම පුළුල් තේමාවක්. ඉතින් දැන් අපි කවුරුත් දන්නවනේ අපි වැඩිහිටියා කියන පුද්ගලයා අපි නිර්ණායනය කරන්නේ ලංකාවේ අපි වයස අවුරුදු 60 සම්පූර්ණ සහ ඉන්නේහා වයස් කාණ්ඩවල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වෙම අපි වැඩිහිටියන් විදිහට අර්ථකථනය කරනවා. මෙතෙන්දී 60න් එහා වයස අවුරුදු 60 සම්පූර්ණ සහ ඉන් එහා කිව්වට අපි ගොඩක් වෙලාවට මේක ආපහු කාණ්ඩ තුනකට කඩනවා. 60-69, 70-79, 80-80න් එහා කියන. ඉතින් 80න් එහා 80 සහ 80න් එහා කියන කණ්ඩායම අපි වයෝ වෘද්ධ කණ්ඩායම විදිහට නම් කරලා තියෙනවා. ඉතින් අපි දකින දෙයක් තමයි අපේ ලංකාව තුළ මේ 80න් එහා වයස් කාණ්ඩේ ඉතාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. අපේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා ලංකාව ඇතුලේ. ඒකෙත් 80න් එහා කණ්ඩායම ගොඩාක් වේගයෙන් වර්ධනයක් අපි දකිනවා. ඒකත් එක්කම මම පුංචි ප්‍රතිශත වලින් කිව්වොත් කොච්චර වැඩිහිටි ජනගහනයක් අපේ ඉන්නවද කියලා, අන්තිමම අපේ ජනහා නිවාස සංගණනයට අදුව 2012 මුළු ජනගහනයෙන් 12.4% අපිට වැඩිහිටි ජනගහනය ඉඳලා තියෙනවා. ඒතර ඒක 2040 වෙනකොට අපි පුරෝකථනය කරනවා සෑම 4 දෙනෙකුටම එක්කෙනෙක් වැඩිහිටියේ බවට පත් වෙයි කියලා. ඒක දැනට දැන් 2024 ඉන්නේ. එතකොට 2012 12.4% කියලා අපිට ස්ථිර වශයෙන් හම්බෙලා තිනවා. 2024 වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සංගණනයේදී ඒක තහවුරු වෙයි කියලා. දැනට අපි පුරෝකථනය කරලා තිනවා මුළු ජනගහනයෙන් 16%ක් ඉක්මවලා අපේ වැඩිහිටි ජනගහනය ඉන්නවයි කියන්නේ. මේකෙත් ස්ත්‍රීන්ගේ ප්‍රමාණය වැඩි, වැඩිහිටි ස්ත්‍රීන්ගේ ප්‍රමාණය වැඩි. මොකද ඒගොල්ලන්ගේ ආයු කාලය වැඩි නිසා. එතකොට වැඩිහිටි ජනගහනේ ආයු කාලය ගැන කතා කරනකොට අපි ගොඩාක් වෙලාවට අපි උපතේදී ආයු කාලය ගැන තමයි අපි කතා කරන්නේ. නමුත් සෞඛ්‍යමත් ආයු කාලය ගැන අපි වැඩිය තකන්නේ නැහැ. දැන් අපි මේ තේමාවත් එක්ක ගෞරවනීය වැඩිහිටිවියක් ගැන කතා කරනවා නම් සෞඛ්‍යමත් ආයු කාලය ගැන අමතක කරන්න බෑ අපිට. අපි අනිවාර්යෙන් ඒක ගැන කතා කරන්න ඕනේ. මොකද සෞඛ්‍යමත් ආයු කාලයක් නැත්තම් කෙනෙක් වයස අවුරුදු 100 පැනලා 110 ඒ වගේ ලෙඩත් එක්ක ආබාධිතතාවයන් එක්ක ජීවත් වෙනවට වඩා ගුණාත්මක ජීවිතයක් ගත කරන එක තමයි වටින්නේ අපිට. ඒක තමයි එයාගේ ගෞරවාන්විත වැඩිහිටිවියකට අඩිතාලම වෙන්නේ. දැන් තපත් දේශයේ පුවත් කිහිපයක් කෙටියෙන්. ආදායම් බදු ගෙවිය යුතු සෑම අයකු විසින්ම 2023-2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් අද දිනේදී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාද වීම සිදු කරන්නේ නම් නීති ප්‍රකාරව දඬනයකට හෝ පොලියකට යටත් කිරීමක් සිදු කරන බවයි. එමෙන්ම කිසියම් තැනැත්තෙකු විසින් ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු පවතින්නේ නම් ඒ සියල්ලද ඔක්තෝබර් මාස 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු වනවා. එදිනට පසුව තවදුරටත් නොගෙවා හිඟබදු පවතින්නේ නම් ඒවා අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පරිතේ සඳහන් පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 1944 දුරකථන අංකය ඔස්සේ අවස්ථාව සලසා ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා සහභාගී වන IMF නියෝජිතයන් හෙට දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනයේ සම්බන්ධයෙන් නව රජය සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මෙලෙස පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රගතිය එහිදී සලකා බැලනු ඇති. නොවැම්බර් මාසයේදී ලබා දීමට නියමිත මීළඟ වාරිකයේ පිළිබඳ තීරණය එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නැවතත් ඉක්මනින් ආරම්භ කිරීමට තමා කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළා. එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයතුම්පත් බාර ගැනීම ලබන මාස පළවෙනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අයතුම්පත් බාර ගැනීම ලබන මාස 8 වෙනිදා අවසන් වීමට නියමිතයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල්ෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයතුම් කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් ස්වකීය තැපැල් ඡන්ද අයතුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා. අජන්ත සෙනවිරත්න මහතාගේ කෘතිම බුද්ධියෙන් නිවන් දැකීම නම් විශේෂ කෘතිය දොරට වැඩීම ඊයේ සිදු කෙරුණා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන පීඨිකාවේදී. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.